ආයිබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 හරි දෙ හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල පොලිමට යන ගමන අවසන් ගමන වෙයිද පැය 24ක් තුල පොලිම් වල රැඳී සිටි දෙදෙනෙකු මරුට लाफ गैस पेन्नाई किलोग्राम दुलाही दशम पहा हार धासे कसी आनू ना व्याई किलो पहा एक दा साई सी आसू आई अदत गैस पोलिम प्रदेश रसक रत कल गैस किरिते का रुपयल सी एट नागी विद्युली बिल इहल दमी वटा दाल पिंबू रूपत हेट कैबिनेट टूटे हेट सिट मुआ आवरण मिलत सीट तीह की निहले आई අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් වෙනුවට ඇඳන් ඉන්න රෙදිත් ගැලවෙන ලකුණු රෙදි පිළිමිලත් ඉහළට ඉන්දියාවෙන් ලැබෙන පළමු ඩීසල් තොගය අද රෑ දිවයිනට තවමත් නිමක් නැති ඉන්දන පොලිම් අද මධ්‍යම රැයින් පසුව තුන්වන වරටත් නිවා දමන සපුගස් කන්ද ජනතාව දුකේ මැති ඇමතිලා සැපේ ජනතා විරෝධය ලංකාවේ සතුට හොරු අරන් යයි ලෝකෙම්ම 127 වෙනි තැනට සර්වපාක්ෂික සමුලුවට එන්නේ නැහැ අනුර කියයි අපි හැප්පුනේ ලෝකේ දෙවන මාෆියාව එක්ක ඇමති මහින්දානන්ද පවසයි බොරුව රජයන වත්මන් පාලනය සත්‍යයේ නාමෙන් පරාජය කරමු සජිත්ගේ නිල්ලීමක් ගිනිකොන දිග බෙංගාල බොක්කේ ඉදිරි පැය 24 තුල සුලිකුණ අටුවක් දීවර සහ නාවක ප්‍රජාවට අනුතුරු ඇඟවීම් මරියපෝල් හි 400 දෙනෙකු රැකවරණය ලැබමින් සිටි පාසලකට රුසියාව බෝම්බ හෙළයි ප්‍රථමයෙන් දේශීය පුවත් ලාෆද ගෑස් පෙන්වමින් යලිත මිල වැඩි කළා ගෑස් ගෙන්න ඩොලර් නැහැ කියපු ලාෆ් සමගම මිල වැඩි කරලා අද හරි අපූර්වට වෙළඳපොළට ගෑස් නිකුත් කළා මේ අතර තවමත් ගෑස් ගන්න ජනතාව දිගු පොලිම් වල ඇතැම් ප්‍රදේශවල ගෑස් ලබා ගැනීමට පැමිණි ජනතාව අතර උණුසුම් තත්ත්වයන්ද හටගත්තා රටේ ඇති ඩොලර් අර්බුදයත් සමග ණයවර ලිපි නිකුත් කළේ නැති නිසා ගෑස් නැව්වලට මුදල් කෙවීමට හැකි වුණේ නැහැ. ඒ අර්බුදය මූලික කරගනිමින් ලාෆ් ගෑස් සමාගම පසුගිය කාලයේ පුරාවටම වෙළඳපළට ගෑස් සිලින්ඩර නිකුත් කළේ නැහැ. ලාෆ් ගෑස් පරිභෝගිකයින් පසුගිය කාලයේ පුරාවටම Tamanගේ ගෙදර තියෙන ගෑස් සිලින්ඩරය අරගෙන කඩයක් කඩයක් ගානේ ගියත් වැඩක් වුණේ නැහැ. ඔවුන්ට ගෑස් ලබා ගන්න බැරි වුණා. පරිභෝගිකයන් මුදල් දීලා සිලින්ඩර් ගත්තත් ඒකට ගෑස් පුරවන්නේ පසුගිය කාලයේ පුරාවටම ලාෆ් ගෑස් සමාගම කටයුතු කළේ නැහැ. නමුත් මේ රටේ පරිභෝගිකයා වෙනුවෙන් පෙනී ඉන්න පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන ඇමතිවරු සහ මන්ත්‍රීවරුන් මේ ගැන හොයලා බැලුවේ නැති එක කනගාටුවට කරුණක්. වෙළඳපළේ ගෑස් හිඟයක් ඇති කරලා ලාෆ් ගෑස් සමාගම දැන් Tamanට ඕන දේ කරගත්තා. ඔවුන් හිඟයක් ඇති කරලා ගෑස් සිලින්ඩරේ මිලත් වැඩි කරා. දැන් ආයෙත් ලාෆ් ගෑස් වෙළඳපළට ඇවිල්ලා ඒ වැඩි වූ නව මිල ගණන් යටතේ ලාෆ් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 689 කින් ඉහළ ගියා. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 4199 ක් ලෙසයි. එසේම ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5ක් ගෑස් සිලින්ඩරයක් රුපියල් 276 කින් ඉහළ ගිය අතර එහි නව මිල රුපියල් 1680 ක් ලෙස සටහන් වනවා. කිලෝග්‍රෑම් 2.5 ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 110 කින් ඉහළ ගිය අතර එහි නව මිල රුපියල් 672 ක් ලෙසයි සටහන් වුනේ. එසේම කිලෝග්‍රෑම් 37.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2050 කින් ඉහළ ගිය අතර එහි නව මිල රුපියල් 12300ක් ලෙස සටහන් වනවා. සම්බන්ධ දුන්නේ පොලිමේ ගිහිල්ලානේ මාත්තුන්. ඒ හින්දා දැන් පොලිමේ ඉන්නවා අපි බඩු මුට්ටු ගන්න. දැන් මෙච්චර ගෑස් තිබ්බනේ අද තමයි ගෑස් ඇවිල්ලා තියෙන්නේ. ඒකට ඉතිරිය ගණන් වැටුණා කියලා අපි දන්නේ නැහැ. අනිකර මාපියාවක් කරන්න මේක. ගෑස් එක 4260යි. මේ පරිභෝගික සේවා අධිකාරියක් තියෙනවා තනිකර 7-5ක වැඩක් නැහැ. උන්ට දුක දෙන්න ඕනේ. ඒකට තමයි දුවලා පැනලා වැඩ කරන්න ඕනේ. මං කියන රටක් හදන්න නම් ඉස්සෙල්ලාම ඔය නිලධාරින් බලධාරින් සැප වාහන සියල්ල අයින් කරන්න ඕනේ. අර මොලේ ඇත්තට බලේ නැ බලේ ඇත්තට මොලේ නැ මේ හුටුවල තියන්න ඕනේ විද්වත්තු මෙලෙස ගෑස් සමාගම් වලට Tamanට හිතුන විදිහට මිල ගණන් ඉහළ දාන්න අවසර දෙන්නේ කවුද යන්නේ ඇත්තේ බරපතල ප්‍රශ්නයක්
සමාගම් වලට හිතුන ගමන් ගෑස් තොග සංගවන්නත් හිතුන ගමන් මිල වැඩි කරන්නත් ඉඩ දීලා රටේ වගකිව යුතු බලධාරීන් මොකද කරන්නේ කියන එක ගැන තියෙන්නේ ජනතාවට ලොකු ප්‍රශ්නයක්. දවසේ කුලි වැඩ කරලා ජීවත් වෙන මිනිස්සුන්ට ගෑස් එකක් අරගෙන වෙලා ජීවත් වෙන්න අමාරුයි ගෙදර වියදමත් එක. ඒකයි සර්. හේින්ද ඉතින් ආපහු දරලිපට තමයි යන්න වෙන්නේ. ගෑස් නම් ඒ ප්‍රමණ ගණකින් ගියපි කොහෙත්ම දරා ගන්න බෑ මිනිසුන්ට. මේගොල්ලන්ට යන්න කියන්නේ එච්චරයි. කරුණා කරලා යන්න කියන මේගොල්ලන්ට කරන්න බෑ. නැත්තම් මේ ප්‍රශ්න ඉස්සර ගෑස් කීයද ගෑස්යා කියලා ඉස්සරවිලා 1400 ගන්න. අද තියෙන සත්‍යය බලන්න මොකද්ද මගේ තේරුම මේක? මේ වෙනදා මේ වගේ ගෑස් මිලක් වැඩි උනේ නෑනේ. දැන් ඉතින් හරි අමාරුයි දරා ගන්න. හිතා ගන්න බෑ තව ඉස්සර මොන මොන වේද කියන එක. අන්න බොන්නත් නෑ කඩෙන් කන්නත් නෑ. ගාමිණී ලොකුගේ මාත්‍යා කියනවා මේ මම මේ දෙන්නයි තුන් දෙනයිලු පොලිමේ ඉන්නවා දැක්කේ. මම හිතන්නේ මේ මාත්‍යා නිදාගෙන ඉන්නේ නැති. යාට පොඩ්ඩක් වයිසයි ඉන්නේ මොනාරි පෙති බීලා නිදාගෙන ඉන්නේ නැති. ඒ වගේමයි ලිට්‍රෝ ගෑස් ප්‍රශ්නයත් එතනමයි. ලිට්‍රෝ සමාගම නම් කියන්නේ ගෘහස්ත ගෑස් අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් දිනකට ගෑස් සිලින්ඩර ලක්ෂයක් ලක්ෂ 1.5ක් වෙළඳපළට නිකුත් කරනවා කියලයි. හැබැයි වෙළඳපළේ ගෑස් නැහැ. ගෑස් ගන්න මිනිස්සු ඉන්නේ දිගු පොලිම් වල. ලිට්‍රෝ සමාගම කියන විදිහට එයාලා ගෑස් නිකුත් කරනවා නම් ජනතාව ගෑස් සිලින්ඩර් අරන් ගිහිල්ලා අල්මාරිය දාලා ලොක් කරලා ඇති. එහෙමත් නැත්නම් මිනිස්සු බැංකු වල ලොකර් වල දාලා හංගලා ඇති. පාලකීන් කවුරු වුණත් කරන්නේ හැමදාම ජනතාව රවට්ටන එක. මේ අද තිබුණ ගෑස් පොලි. මෙතර කරාපිටිය ඉන්දන පෙරෝම් හලේ ගෑස් මධ්‍යස්ථානයට ගෑස් ලබා ගැනීමට පැමිණි පිරිසක් ගෑස් නැති නිසා ගාල්ල මාපලගම මාර්ගය කරාපිටිය ප්‍රදේශයේ නවහිර කර විරෝධතාවයක් පවත්වනු ලැබුවා. මේ හේතුවෙන් දැඩි රතවාහන තදබදයක් ඇති වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පසුව පොලිසිය පැමිණ ගෑස් ලබා දීමේ පොරොන්දුව මත ප්‍රදේශවාසීන් එම විරෝධතාවය අවසන් කර තිබුණා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන් කරන වැඩේ මම කියන්නේ නැහැ. නමුත් මොකක් හරි කළා ගෑස් ටික ඉතින් හරි ගෙන්වලා දෙන්න. නැත සර් ඊය අද මෙහෙට එනවා කියලා කියන්නේ නෑ. කොහොමද කතා බද්දේකම ප්‍රදේශයට ගෑස් රැගත් ලොරි රථයක් පැමිණෙන බවට ලද තොරතුරු මත ප්‍රදේශවාසීන් අද ගෑස් ලබා ගැනීමට බද්දේකම නගරයට රැස් වුණා. කෙසේ වෙතත් උදෑසන 11 පමණ වනතුරුත් ගෑස් රැගත් ලොරි රථය පැමිණියේ නැති නිසා ප්‍රදේශවාසීන් ගාල්ල බද්දේකම මාර්ගය සහ බද්දේකම අධිවේගී පිවිසුම අවහිර කරමින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. පොලිසිය පැමිණ ගෑස් ලබා දීමට පොරොන්දු වීම මත එම විරෝධතාවයේද ප්‍රදේශවාසීන් නවතා දැමුවා. ඉන් අනතුරුව මෙම ස්ථානයට පැමිණි සමගි තරුණ බලවේගයේ සමාජික කනිෂ්ක ලනරෝල් මහතා සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදු වුණා. මෙතර පොළොන්නරුව කදුරුවෙල මුස්ලිම් කොලනියක මාඩේ නිවසක අද උදැසන ගෑස් පිපිරීමක් වාර්තා වී තිබුණා. අනතුරින් කිසිවෙකුටත් හානි සිදු වී තිබුණේ නැහැ. ලිට්‍රෝ සමාගම ප්‍රමාණවත් විදිහට වෙළඳපළට ගෑස් නිකුත් කරන්නේ නැත්තේ මිල වැඩි කිරීමක් කරන්නද කියලා අපිට අහන්න වෙනවා. මිල වැඩි කරමින් ලාෆ් කසකාරයා ඉස්සරහින් ගිය නිසා මිල වැඩි කරන්න ලිට්‍රෝ පෙරහැර ළඟ ළඟම එනවද කියලයි අපිට අහන්න වෙන්නේ. දැන් කෝකටත් තෛලය වගේ ඉන්නේ අපේ අසල්වැසි ඉන්දියාව. ඉන්දියා ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ඩීසල් තොගය රැගත් නෞකාව අද රාත්‍රියේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. ඉන්ධන ලබා ගැනීමට තවමත් ජනතාව දිගු පොලින් වල රැඳී සිටින ආකාරය දක්නට ලැබෙනවා. අද කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇති අවුරුද දක්නට ලැබුණා. ඉන්දන ඇමති සහ කන්ජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා හැම වෙලෙම කියන්නේම පිරවුම් හල්වලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි නිකුත් කරන බව. හැබැයි ජනතාව වතුර වෙනුවට තෙල් බොනවද කියලා හිතෙන්නේ මෙච්චර ඉක්මනින් මේ තොග ඉවර වෙන හැටි දැක්කම. ඇත්තටම තියෙන ප්‍රශ්නය ප්‍රමාණවත් ඉන්ධන ලැබෙන්නේ නැති එකයි. ඒක හරියට කියන්නේ නැතිව අපේ ඇමතිවරුන් ජනතාව රට වටේම කඩේ යවනවා.
පාර්ලිමේන්තුවේ නිදාගෙන ඉන්න සමහර ඇමතිවරුන් අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන ඇත්තටම දන්නේ නැහැ කියලායි අපිට නම් පේන්නේ. දැන් අපේ සම්පත වෙලා තියෙන්නේ අපේ ලොකු අයියා. ඒ කියන්නේ ඉන්දියාව. ඉන්දියාව අපිට දෙනවා කිව්ව ඉන්ධන තොග ඔන්න දැන් ලැබෙන්න පටන් අරන්. ඒ ඉන්දියාව ලබා දුන් ඩොලර් මිලියන 509 මුදලට අදාළවයි. ඉන්දියාවෙන් ලැබෙන පළමු ඩීසල් තොගේ රැගත් නෞකාව අද රාත්‍රියේ දිවයිනට ළඟා වීමට නියමිතයි. එහි ඩීසල් මෙට්‍රික් ටොන් 35000ක් තිබෙනවා. ඉන් මෙට්‍රික් ටොන් 20000ක් කොළොන්නාව නිමාව වෙත ලබා දෙන අතර ඉතිරි මෙට්‍රික් ටොන් 15000 මුතුරාජවෙල්ට ගොඩ බෑමට කටයුතු කරන බවයි කණිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළේ. ඉදිරියේදී තවත් නෞකා කිහිපයකින් ඩීසල් සහ පෙට්‍රල් තොග මෙරටට රැගෙන ඒමටද නියමිතයි. මෙරට දෛනික ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 5500ක් වෙනවා. නමුත් එය මේ වන විට මෙට්‍රික් ටොන් 8000 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. තවත් දින දෙකක් පමණ ගත වන විට ඉන්ධන පෝලිම් පහව යනු ඇති බවයි කණිජ තෙල් සංස්ථාව පවසන්නේ. මීට පෙරද දින වකවානු ප්‍රකාශ කරමින් කණිජ තෙල් සංස්ථාව පෝලිම් අඩු කරන්න උත්සාහ කළද ඒ කිසිවක් සාර්ථක වූයේ නැහැ. ඒ අවශ්‍ය තරම් ඉන්ධන සංචිත ඔවුන් සතුව තිබුණේ නැති නිසායි. කවුරු කොහොම මොනව කිව්වත් ජනතාව නම් තාමත් දිගු ඉන්ධන පෝලිම් වල. विशाल प्रश्न डीजल प्रश्न महामार्लाटे මේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ අපිට බාර දුන්නා අපිට කරන්න පුළුවන් මේ සමහර ඉස්සරහට මොකද එච්චරටම මුන් දුරුල ඇින්නේ මේ අහිංසක මිනිස්සු කොයි වෙලේ හරි එළියට බැස්සහම මුන්ට පාට වහින්නේ දුප්පත් මිනිහට එහෙම සල්ලි දෙන මිනිහට එහෙම ගෞතර ගණන් ගන්න අර හැමදාම ගන්නව අද විතර නෙමෙයි සල්ලි දෙන මිනිහ මෙතන මු ගන්නවා හැමතැනම ගන්න අපි දවස් පහක් මෙතන දැන් පොලිස් බූරියට තේටියක් ගන්න तेल पोलिम होंदाय गुणाय ने दंग अवेने तेल गालम हारी इवराय अबे आय रोक को इवराय जी काट के ने मेक देयर दन के ने काट के लग ने कोई मंदिर तुम्हारे के लग ने ये तेल ने इति मीट वेडी टिक रट गेन हितन दुना जनाधिपति तुम अच्छे रे कुनवर पता मा एने मेक गेन कियांड गिया ना मे आंडू मा था अबे रोडे वेन आंडू मारु करनी पा ඇයි මේ දවස් තුන පොලිමින් ඉන්නවනේ අපි බඩේ ඉන්නේ පඩියක් නැහැ දවස් තුනක් මෙතන ඉන්නවා ටොයිලට් එකක් නැහැ දවස් පහක් අය කුවේ නැගෙද අරගොල්ල රජු බිම් කනවා අපි වතුර බිවි ඉන්නවා ඒ හොඳයි නේ දැන් කාට සැපයි නේ නේද ඉතින් පොලිමේ පෑ ගන්න කින්ද බෑ අරකොත් දුවන වෙලාවක් නැහැ ඉතින් සැප තමයි කියන්න තියන්නේ පාලකයන් සැපයි දිනවා රටේ ගන්න දෙයක් නැහැ දැන් නම් වැඩක්ම නැහැ පසුගිය 18 වෙනිදා රාත්‍රියේ නුගේගොඩ නාවලපාර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකඩ පැමිණි පිරිසක් ඉන්ධන ලබා ගැනීමේ මුවාවෙන් සේවකින් බිය ගන්නවා මුදල් කොල්ල කා පලා ගොස් තිබුණා මෙම සිදුවීම අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින් මෙම කොල්ල කැමර සම්බන්ධ පුද්ගලින් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන් අත්අඩංගුවටපත් වන අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබූ මෙරට නිෂ්පාදිත තියුණු කඩු 4ක් සහ හෙරොයින් තොගයක් මෙන්ම ත්‍රිරෝද රථයේද සිය බහරියට ගැනීමට පොලිසිය කටයුතු කළා. මේ අතර බොරතෙල් නොමැතිවීම හමුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වසා දැමීමට තීරණය කර තිබෙනවා. අද මධ්‍යම රාත්‍රියෙන් පසුව සපුගස්කන්ද නිවා දමන්නේ තුන්වන වරටයි. බලාකාර සඳහා අවශ්‍ය ඉන්ධන තොග නොමැතිවීම හමුවේ අදත් රටේ ජනතාවට කලුවරේ ඉන්න සිද්ධ වෙනවා. ඒ කලප දෙකකට බෙදා විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කිරීමත් සමගයි. කෙසේ වෙතත් අද දිවයිනට පැමිණෙන ඩීසල් නෞකාවෙන් බලාකාරවලට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් හෙට සිට විදුලිය කප්පාදු කරන පැය ගණන තීරණය කරන බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ. ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන මාවුස්සා කැලේ ජලාශයේ ජල මට්ටම සී ක්‍රේන් පහළ යමින් පවතිනවා. ජලාශ භාර ඉංජිනේරුවන් පවසන අද පෙරවරුව වන විට ජල මට්ටම අඩි 57ක් දක්වා පහත බැස තිබූ බවයි. එම ජලාශයේ මේ වන විට ඉතිරි වෙති ජලධාරිතාවෙන් ලක්ෂ පාන නව ලක්ෂ පාන සහ පොල් පිටිය යන බලාගාරවලට අවශ්‍ය ජලය ලබා දෙන බවද ඉංජිනේරුවන් ප්‍රකාශ කළා. මේ පවතින විදුලි අර්බුදයේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ලංකා විදුලි පොදු සේවක සංගමේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා බොරතෙල් පිරිපහදුව ප්‍රියාත්මක් කළා නම් දැවි තෙල් සහ නැප්තා ටික අපිට එනවා
තොර ඒ ටික ආවනම් අපි බලාගාට දුවන් බලමු අපි රටින් කෙලින්ම ඩීසල් ගෙන්නනවා එහෙම නැත්නම් දැවිතෙල් ගෙන්නනවා එහෙම නැත්නම් නැප්තා ගෙන්නනවා නම් අපිට යන කොස්ට් එක ගොඩක් වැඩි. ඒතර අපි මේ මොකද්ද කරන්නේ? අපිට මේ කලමනාකාරීත්වයේ තියෙන ප්‍රශ්නය අවසාන ප්‍රතිඵලය යන්නේ රටේ මිනිස්සුන්ට විදුලි බිල වැඩි වීම. ඒතර විදුලි බිල වැඩි වීම ගත්තාම එක්ක විදුලි බිල වැඩි කරන්න වෙනවා. එහෙම නැත්නම් මහා භාණ්ඩාගාරය මේක දරා ගන්නවා. මහා භාණ්ඩාගාරය මේක දරා ගන්නවා කියන්නේ අර මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් එහෙම කියන්නේ ප්‍රැක්ටල් භූමිතෙල් ඩීසල් පරිප්පු සීනි වලට ගන්න බදු සල්ලි වලින් තමයි මේක ගෙවන්න වෙන්නේ. දැන් අවසානේ ගත්තට පස්සේ රටේ බලශක්ති ඒකාධිකාරය සමහර විට විදේශ රටකට යාමේ අවධානමක් තියෙන්න පුළුවන්. හැබැයි අපිට පැහැදිලිව විදුලි වල වන්නේ සම්බන්ධයෙන් අපිට කියන්නේ අපිට ඒක නතර කරන්න පුළුවන්. පුනර්ජන්නීය බලශක්තියට ගියොත් ඔය කාගෙන්වත් කොහෙන්වත් ගන්න දෙයක් නැහැ. මොකද ඉරු දෙයියෝ අපිට බිලක් දෙන්නේ නැහැ. තුලන් දෙයියෝ අපිට බිලක් දෙන්නේ නැහැ. ඒකද අපි කියන්නේ අපිට අපේ පැත්තෙන් විදුලි වල පැත්තෙන් මේ ඩොලර් අර්බුදයට ඉතා හොඳ විසඳුම් දෙන්න තිබ්බා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ විදුලි වල ඉන්න අවස්ථාවාදී වෘත්තිකයෝ ටිකක් ඒක නැති කරලා තියෙනවා. අද පොලිමකට යනවා කියන්නේ අවසන් ගමන යනවා වගේ තැනකට පත් වෙලා පැය ගණන් දවස් ගණන් අවවැස්ස නැතුව බඩු ගන්න පොලිමේ ඉන්න ජනතාවට සිද්ධ වෙලා අවසනාවන්ත තත්ත්වය තමයි ඒ ඉඳලා පැය 24ක කාලයක් තුළ පොලින් වල හිටපු දෙදෙනෙක් මේ යම ඒත් පාලකීන්ට වගේ වගක් නැහැ අපි හොඳට කාලා ඇඬලා වගාවක් කරලා ඒ වගාවෙන් ජීවත් වෙලා නැතිබරි කෙනෙක්ට අසරණ කෙනෙක්ට උදව්වක් උපකාරයක් කරලා හරිම සතුටින් ජීවත් වුණු ජාතියක් අද අපේ ජීවන රටාව විතරක් නෙවෙයි මිනිසුන්ගේ හැඟීම් හැසිරීම් සහ මනුස්සකම පවා බරපතල අභියෝගයකට ලක් වෙමින් වෙනස් වීගෙන යනවා අම්මා ගෑස් පෝලිමේ තාත්තා පෙට්‍රල් පෝලිමේ දරුවෝ ගෙදර හාමතේ අලයක් කොලයක් එළවලු ටිකක් ගන්න ගියත් අද අස්ප ගණන් නැගපු නැති ඉහළ ගියපු නැති කිසිම දෙයක් අද අපේ රටේ නැති තරම් හම්බ කරන පඩිය වැඩි වෙලාද ලැබෙන ආදායම පඩිය එතනමයි රුපියල් 1000ක් ලැබුණොත් වැඩ 5000ක් කරන්න සිද්ධ වෙලා තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගන්නත් ඕන gedara අමුදරුවන්ට කණ්ඩ දෙන්නත් ඕන ඒත් ඔය වැඩි වෙන මිල ගණන් වල හැටියට කොහෙන්ද මිනිස්සුන්ට සල්ලි ඔය ලොකු මහත්තුරුන්ට වගේ ෆැක්ටරි වල සල්ලි ගහලා අහිංසක මිනිස්සුන්ගේ gedette සල්ලි එන්නේ නැහැ මේ ප්‍රශ්න ගැන කල්පනා කරලම අපේ රටේ මිනිස්සු දැන් අමුතුම જાතියක් වෙලා බලන්න කෙනෙක්ගේ මූණක් දිහා එදා තිබ්බ ප්‍රසන්න භාවය එදා තිබ්බ සතුට තියනවාද අද මිනිස්සුන්ගේ මූණේ මිනිස්සු ගහ මරා ගන්නවා පුංචි දෙයටත් ඉවසීමක් නැහැ ඒ ඇසේ ජීවිතේ බේරා ගන්න බොන බෙහෙත් පෙත්තත් අහස උසට නැගලා සමහර බෙහෙත් රටෙත් නැ උදේ ඉඳලා හන්දියක් ගමක් නගරයක් ගානේ මහා දිග පෝලිම් තිබ්බට ඇත්තටම ඔබ දැක්කද රටේ එකම එක දේශපාලනඥයෙක් හරි ඔය පෝලිම් වල ඉන්නවා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් පළාත් මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් පාර්ලිමේන්තුවේ මහත්තයෙක් කවුරු හරි ඔය පෝලිම් වල ඉන්නවා දැක්කද එයාලගේ සුපිරි වාහන වලට තෙල් උණනවා ගෑස් උඩින්ම එනවා ඩොලරුත් ලැබෙනවා රටත් යනවා හැම දුකක්ම විඳලා පාරේ වේලෙන පෝලිම් වල ඉන්න ජනතාවට දැන් අවසන් ගමනක් පෝලිමේම යන්න සිද්ධ වෙලා ඉතාම අවාසනාවන්ත විදිහට ඊයේ ඉඳලා අපේ රටේ පෝලිම් වල මරණත් දැන් වාර්තා වෙනවා මහනුවර වත්තේගම ප්‍රදේශයේ වයස අවුරුදු 70ක පුද්ගලෙක් ඊයේ පැය ගාණක් භූමිතෙල් පෝලිමක ඉඳලා වැටිලා මැරුණා මේ සිද්ධිය සිද්ධ වෙලා පැය 24ක් ගත වෙන්න කලින් අද කඩවතදී පෙට්‍රල් පෝලිමක ඉඳලා එක් පුද්ගලෙක් වැටිලා මැරුණා. සීනි තියෙනවා, පපුව අමාරු තියෙනවා. ඒවට බෙහෙත් ගන්නවා. වතුර ගෙවුවා, වතුර පෙව්වා. ඔළුවද වැදුනේ. ඉතින් වදින්නද පස්සෙන් වෙන්නද? ඇති වූ හදිසි අසනීප තත්ත්වයන් නිසා මේ දෙදෙනම මිය ගිහින් තියෙන්නේ. කනගාටු දායකම කරුණ ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 70 ඉක්ම වූවන්. අපේ සීයලා නැත්තම් තාත්තලා මහපාරේ මැරෙන්න ඇරලා මිනිස්සු පාරේ හාමතේ කට්ට අවුවේ වේලි වේලි පොලිමක මැරිලා වැටෙනෝ බලන් ඉන්න ඇත්තටම ඔබලාට ලැජ්ජ නැද්ද කිරිපිටි මිලත් අනුකම්පා විරහිතව ඊයේ ඉහළ දැම්මා. දැන් ඉතින් හදිසියකට කිරිතේ එකක් බොන්න වෙන්නේ නැහැ. මොකද අද ඉඳලා කිරිතේ එකක් රුපියල් 100ට නැක්කා. හෙට ඉඳලා දාන මුවාවරණයේ මිලත් 130කින් ඉහළ යනවා. රෙදිපිටි මිලත් එක්ක බලද්දී මේ අලුත් අවුරුද්දේ මිනිසුන්ට අලුත් ඇඳුම් අඳින්න නෙවෙයි ඇඳිවත ඉතුරු වුණොත් ඒකත් පුදුමයක්.
ආනයිනික කිරිපිටි මිලත් ඊයේ ඉඳලා යලිත් ඉහළ ගියා. රුපියල් 250කින් මිල ඉහළ ගිය ග්‍රෑම් 400 කිරිපිටි පෙට්ටුවේ නව මිල රුපියල් 790ක් වෙද්දි රුපියල් 600කින් මිල ඉහළ ගිය කිලෝ 1 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1945 දක්වා ඉහළ ගියා. අවස්ථා කිහිපයකදී මිල ඉහළ දැම්මත් ඉල්ලුමට සරිලන කිරිපිටි දෙන්න සමාගම් තවමත් සමත් වෙලා නැහැ. කිරිපිටි මිල ඉහළ යාමත් එක්ක කිරිතේකේ මිලත් රුපියල් 100ක් දක්වා ඉහළ දමා තිබෙනවා. රුපියල් 100ක මිලකට जीवित सुंदर राजमा එකක් තමයි ශ්‍රී ලංකාව. ප්‍රෝටීන් වෙනුවට මෙලමයින් එකතු කරනවා. මේද වෙනුවට පාම් ඔයිල් එකතු කරනවා. මේ පිටිකිරි තමයි මිනිස්සු බොන්නේ. මිල ලෙඩ හදා ගන්න. ඒ හින්දා පිටිකිරි වෙනුවට දියරකිරි දෙන්නත් නිකන් නිර්පරාදේ පිටිකිරි ලබා ගන්න පෝලිං වල ඉන්න එක නවත්තන්නත් කඩිනම්බ කිරිවලින් සැම්පල්ස් දෙ කිරීම වැඩපිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඩොලර් අර්බුදය නම් වූ කසකාරයාගේ පසුපස එන පරිවාර සේනාව වගේ මේ මිල ඉහළ යාම් දැන් දවසින් දවස සිද්ධ වෙනවා. හෙට අනිද්දාට රටේ ජනතාවට මේ අර්බුද තවත් ටොකු අනින්න සූදානම් වෙනවා. ඒ ඉහළ යාමට නියමිත විදුලි බිල හමු වෙයි. විදුලි බිලේ මිලත් ඉහළ දැමීමට අදාළ පිඹුරුපත් හෙට කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව විදුලි බිල 100%ක අගයකින් ඉහළ යන ඇති බවට විවිධ ප්‍රකාශත් නිකුත් වෙමින් පවතිනවා. මේ අතර ජල බිලත් ඉහළ දැමීමට අදාළ වාර්තා සැකසෙන බවට තොරතුරු වාර්තා වෙනවා. අපේ රටේ ලාභදායිම ප්‍රවාහන මාධ්‍ය දුම්රියයි. හෙට අනිද්දාට දුම්රිය මගින්ට හොඳ ටොක්කක් වැදෙන්න නියමිතයි. ඒ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීම හමුවේ. දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු මිල ඉහළ දැමීමට අදාළ ඉල්ලීම් මේ වන විට සිදු කර තිබෙනවා. මේ හැමදේම අතර හෙට ඉඳලා ලංකාවේ නිෂ්පාදනය කරන මුවාවරණවල මිල 30%කින් ඉහළ දාන්න සමස්ත ලංකා මුවාවරණ නිෂ්පාදකීන් තීරණය කළා තියෙනවා. අප විසින් නිෂ්පාදනය කරන ලබන සියලුම මුණු ආවරණ ඇතුළු සියලුම නිෂ්පාදනයන් සඳහා අඹුද්‍රව්‍ය ලබා ගැනීමේදී ඩොලරේ අගය බලපෑමක් ඇති කරනවා. සඳුදා සිට 30%කින් වැඩි කිරීම සඳහා යෝජනා කර ක්‍රියාත්මක කිරීමට අකමැතෙන් වුවද ප්‍රකාශ කරන්න කැමැති. මේ අවම මිල වැඩි කරේ ලාභයක් තකා නෙවෙයි. මේක අපිට කරගෙන යාමට. මේ මිල ඉහළ යාම හමුවේ වැදෙන කණේ පාරවල් නිසා දැන් ජනතාවට පේන්න තරු ඉතුරු වෙලා නැහැ. මේ අතර ගණේමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාවද ඉහළ ගිය බාණ්ඩ මිලට විරෝධය පෑවා. ජනතාව මෙච්චර අර්බුදවලට මුහුණ දුන්නත් ජනතා බදු මුදලින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තවමත් සැප විඳිනවා. මීට විරෝධය පා පිටිගල අමරගල ප්‍රදේශවාසීන් මලබෙර වයමින් පාගමනින් ගොස් පොල් ගසා දේව කණලාවක්ද පැවැත්වුවා. හෙට අනිද්දාට අලුත් අවුරුද්ද එනවා. මේ අලුත් අවුරුද්දට දැන් ජනතාවට අලුත් ඇඳුම් අඳින්න නෙමෙයි රෙදි ගැලවෙන්නයි සිද්ධ වෙන්නේ. ඒ තරමට රෙදි පිළිමිලත් ඉහළයි. රෙදි පිළිමිලත් 30%කට වැඩි මිලකින් ඉහළ ගිහිල්ලා. සුන්ට කොහොමද මහත්තයෝ කන්නත් නැතුව සල්ලි තියනවාද මේ ඇඳුම් ගන්න මිනිස්සුද ඇඳුම් බලන්නෙත් නැහැ මහත්තයෝ. පාර්ලිමේන්තුව රැස් වෙනවනේ. ඒකට එනකොට කෑම වේල ගන්නවනේ. ඒ කෑම වේල නැති කරන්න කියන්නේ. ඒකටම ලක්ෂ ගණක් යනවා. ගාව එන්න එන්න 60 ගණන් වලට යන්නේ. අනිත් රටවල් ඔක්කොම ඉස්සරහට යනවා. මේක රිවර්ස් එකට යනවා. සැප තමයි දැන් ඉතින් මේගොල්ලන්ට රජයට අමාරු සැප මේගොල්ලන්. ගමෙත්තුමා පරිණත අගමෙත්තුපන්නේ. එයාට පේන්නේ නැද්ද මිනිස්සු මේ පෝලිං වල කෑ ගහන හැටි, ගෑස් වැඩි, අරව වැඩි කියලා. හැබැයි මිනිස්සු ඔක්කොම නැගිට මේ മന്ത്രിගොල්ලෝ මැතිඅමුතු ගොල්ලන්ට මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. හැබැයි ඔක්කොම කුටි කනවා. 69කින් එකෙක් තමයි මම දුන්නා. දීලා පොළවේ පස් කෑ වගේ තමයි දැන් ඉන්නේ. ආයිත් මේකට අපි ඡන්ද දාන්නේ. සෙබෙන් ඉන්න පුළුවන්නේ. වැලේ වැල් නැතු ඉන්නේ එල්ලෙන්න. එල්ලා මරන්න කඹත් ගෙනාව දැන් අපිට එල්ලෙන්න කඹ ගෙන්න වෙලා තියෙන්නේ. ධනපති හැමදාම රජ වෙනවා. නැති බැරි මිනිය තවත් පාගල යටතට්ටුවටම යනවා. ඊට වැඩි හොඳයි අපි මහ පොළොවටම පස් කරලා දාන එක.
ලෝක සතුටින්ම ජීවත් වන මිනිසුන් සිටින්නේ ෆින්ලන්තයේ ලෝක සංගණන වාර්තාවක මේ බව දැක්වෙනවා මේ සතුටු දර්ශකයේ අප කොතනද ඉන්නේ ලොව සතුටින් සිටින මිනිසුන් අතර ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 127 වන ස්ථානයයි මේ දර්ශකයේ සතුටක් නැති මිනිසුන් සිටින එනම් අවසන් ස්ථානයේ සිටින රට වන්නේ ඇෆ්ගනිස්තානයයි ඔවුන් සිටින්නේ අපට වඩා ස්ථාන 19ක් පහළේ දෙදහස් විසිදක ලෝක සතුට දර්ශකයේ රටවල් 146 අතරින් ශ්‍රී ලංකාවට 127 වන ස්ථානය හිමිව තිබෙනවා. පසුගිය වසරේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 129 වන ස්ථානයයි. ලොව සතුටින්ම සිටින රටවල් අතර ප්‍රමුඛතාවය නැවත වරක් ෆින්ලන්තය හිමි කරගෙන තිබෙනවා. ඒ 5 වන වරටයි. ඩෙන්මාර්කයට දෙවන ස්ථානයත් අයිස්ලන්තයට 3 වන ස්ථානයත් හිමිව තිබෙනවා. සිව්වන ස්ථානයේ රැඳී සිටින්නේ ස්විස්තර්ලන්තයයි. කෙසේ නමුත් දකුණු ආසියාතික සහ කලාපීය රටවල් රැසක් මෙවර සතුටු දර්ශකයේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිනු දක්නට ලැබෙනවා. එහිදී නේපාලය 84 වන ස්ථානයත් බංග්ලාදේශය 94 වන ස්ථානයත් හිමි කරගෙන තිබෙනවා. ඉන්දියාවට හිමි වෙත්තේ 136 වන ස්ථානය. මෙලෙස ගෝලීය සතුටු දර්ශකයේ බැනි බැලීම සඳහා සතුටු පිළිබඳ මිනිසුන්ගේ තක්සේරුවමින්ම ආර්ථික සහ සමාජීය දත්ත පදනම් කරගෙන තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර සතුට දිනය ලොව පුරා අද සමරනු ලබන මිනිසාගේ සතුටට ප්‍රමුඛතාවය ලබා දීමේ ජගත් සංවිධාන ප්‍රඥප්තිය සිහි ගන්වමින් දැන් දේශපාලන වේදිකාවෙන් අසනු කතා ගෝඩාංගහ ජනාධිපතිව පේල් වෙච්ච මිනිහෙන් නෙමෙයි හැමදාම ලයිට් කැපෙන්නේ නැහැ මේ ගෑස් හෝලි වින්ද වෙන්නේ නැහැ ආණ්ඩු මාරු කරලා මොකද වෙන්නේ ගෝ හෝම් ගෝටා කියලා ලංකාවේ අය කියනකොට ඇමරිකාවේ කියනවා කම් හෝම් ගෝටා කියලා එතුමා ජනතාවගේ ඉල්ලීම අනුව දේශපාලනයට ආවනම් ජනතාවගේ ඉල්ලීම අනුව හැකි ඉක්මනින් ගෙදර යන්නත් වේවි ලෝක ආර්ථිකයට හිඹිරිසාව හැදුනම අපිට නියුමෝනියාව හැදිලා තියෙනවා අපිම බෙහෙත් දීගෙන මේකෙන් ගොඩ එනවා මිසක් වෙන විකල්පයක් නැහැ මිනිත්තු 12ක් කතා කළා මොකද්ද අන්තිමට කිව්වේ මේ අර්බුදය මම නෙවෙයි නිර්මාණය කරේ ඉතින් ඒකෙන් මොකද්ද පැහැදිලි වෙන්නේ මේ අර්බුදය ඔවුන්ට කිසිසේත්ම තේරෙන්නේ නැහැ අපේ රට මේ විදියට හරි දුවන එක ලොකු දෙයක් දියුණුව හංගන මිනිස්සු ඉන්න රටක් राजपक्ष ආයෝසි සමාගම ඩීසල් පෙට්‍රල් වැඩි කරාම අනිවාර්යයෙන්ම සිපෙට්කෝ එකත් ඒගොල්ලන්ගුත් ඒ හා සමානට ඔවුන්ගේ මිල ගණනුත් ගේනවා. දැන් ඒකම තමයි දැන් ගෑස් වලට වෙන්න යන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කරා අපි පිවිසෙන්නේ නැත කියලා කොහෙවත් අපි කියලා නැහැ. තෙල් පිරිපහදු නතර වෙනවා කියන්නේ මේ තෙල් අර්බුදය තවත් වැඩි වෙනවා. තවත් සෙඩ් වල පෝලිං වැඩි වෙනවා. ඇමතිවරයෙකු පස්සෙන් දැන් පස්සේ ලයිට් කපන්නේ නැහැ කියලා. කියපු දවසේ ඉඳලා දිගට හරහට ලයිට් කපනවා. ඇමතිවරුත් පුස් වෙලා කතත් පුස් වෙලා තියෙනවා. මේ ඇති වෙලා තියෙන අර්බුද ඉතිහාසයට ඇඟිල්ල දික් කරලා අත හොද ගන්න සූදානම් වෙන රජයක් නෙවෙයි. මේ ජනාධිපතිරය ඔක්කොම දාන්න හදනවා ගියාණ්ඩෝට. තමුන්නාසලට අවශ්‍ය ඔක්කොම බඩු පිට රටින් හරි ගෙනහලා දුන්නා. ඩොලර් සංචිතයේ අඩුවක් තිබුණාද නැහැනේ. ඉස්සෙල්ල බඩුත් තිබුණා සංචිතයක් තිබුණා. ජනාධිපතිතුමාට මොන විදියට උසුළු විසුළු කෙරුවා අපි පස්ස බලන්න සූදානම් එදහර බොත්තම් ඔබන කට්ටිය අද හිටියනම් බොත්තම් ඔබලා ඩොලර් ගන්න පුළුවන් වෙයිද රෑට රෑට හැන්දෑවට ඇවිල්ලා එපිකම් කරලා බලන්නම් කියලා බලන්න දෙයක් ඉතුරු වෙයිද ඉන්න හිතෙන රටක් වෙනකොට යන්න හිතෙන රටක් නිර්මාණය කරලා තියෙනවා රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාව යාපනය මන්නාර පැත්තෙන් රට ඇතුළට එනවා කොළඹ විතරයි ඉතුරු කරගන්න වෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවට ඔළුවෙන් හිටගෙන කිව්වත් මේ ආණ්ඩුව වටන්න බෑ කොටාපේ රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව අයින් කරලා සජිත් ජනාධිපති කරන්නද ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක අද ආණ්ඩු හදන්න නිකන් සූට් පහලා වගේ පේන්නේ. ඔය කවුරු මොන විරෝධතා ඉදිරිපත් කරත් අපේ ඉදිරි අවුරුදු පහ තුල අපි මේ රට කරගෙන යනවා.
අද අපි පාරට බහිනව නම් කරුණා කරලා දියව් දියව් අපිට දියව් කියන්නේ නැතුව ඔය පාලකියෝ ටිකගේ තියෙන බැංකුවල තියෙන හොරසල්ලි ටික ගන්න හොරු අල්ලන්න අපි පටන් ගන්න ඕනේ කොස්කොල ක්‍රෝන්කොල කන්න ගියමු ලෝක අර්බුදයක් නැතුව තෙල් පොලින් තිබ්බ කොල්ල වෙනකම් බලන් ඉඩමු එහෙම අර්බුදකාරී රටක් තමයි අපිට බාර දුන්නේ මුදල් ලැබෙතුමනි වහාම හෙලි කරන්න ඉන්දියාවට ගිහිල්ලා ජීවිත ගත්තේ පොරොන්දුව රට බඩදායි පොරොන්දුවක්ද රට විනාශන පොරොන්දුවක්ද කියන එක ඉක්මන් කරලා මේ බඩමිල අඩු කරලා ජනතාව ජීවත් කරවීම වැඩ පිළිලා ගිනියන්න කියන එකයි අපේ ඉල්ලීම දැන් අද දවසේ ගත්තන් ඩීසල් ලීටර එකකින් රුපියල් 70ක් වවන පාඩුයි ආණ්ඩුවට තාම පෙට්‍රල් වලින් පාඩුයි ගෑස් බිල 300කින් ලෝක වෙළඳ පොළ ඉහළ ගිනියන කියන නමුත් ආණ්ඩුවක් හැටියට ඒ තරමෙන්ම වැඩි කරේ නැතුණත් අවම පීඩනයක් යටතේ අඩු මුදලකින් ඒක වැඩි කරන්න අකමැති වුණත් ඒ සිද්ධ කරන්න සිදුලා තියෙනවා අත්‍යවශ්‍ය සේවා කියලා ගැසට් ගැහුවට ඇති ඵලය මොකද්ද සෞඛ්‍යයට සෞඛ්‍යයට සලකන්නේ නැත්නම් අත්‍යවශ්‍ය සේවා විදියට හැබැයි ගැසට් ගැහුවට ඵලක් නැහැ යහපාලදීන් බිඳ වැටුණු රට යලි ගොඩනැගීමේදී ඊට කොවිඩ් වසංගතය විශාල බාධාවක් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා රට යලි සංවර්ධනයේ ඉහළ තැනකට ගෙන එන බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ එයද යාපනයේ පැවති උත්සවයකට එක් වෙමින් යුද්ධයේ හේතුවෙන් වැසිගිය ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ වර්තමාන තත්ත්වය සුව බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා 2021 වසරේ පෙබරවාරි මාස 8 වෙනිදා කැබිනට් මණ්ඩල තීන්දුවකට අනුව ඉදිරි සංවර්ධන කටයුතු සඳහා කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ප්‍රයෝජනට ගත හැකි ගොඩනැගිලි පමණක් ඉදිරිකොට අනෙකුත් ගොඩනැගිලි විනාශ කර දැමීමට තීරණය වුණා එසේ වුවද අදාළ ගොඩනැගිලි වලින් 80%ක්ම නැවත ප්‍රතිසංස්කරණය කොට ප්‍රයෝජනයට ගත හැකි බව මෙවන විට හෙළි වී ඇතැයි අග්‍රාමාත්‍යවරයාගේ මෙම නිරීක්ෂණ චාරිකාවේදී අනාවරණය වුණා. ඒ අනුව කංකසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නැවත ගොඩනැගීම රජයේ යෝජනාව වී තිබෙනවා. මේ අතර යාපනයේ මඩුවිල්හි ඉදිකළ යාපනයේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් අද විවෘත කෙරුණා. ගොවි ජනතාවට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනීම හා පාරිභෝගික ජනතාවට සහන ලබා දීමට එළවලු පළතුරු මිලදී ගැනීමේ පහසුකම් සැලසීම සඳහා මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදිකර තිබෙනවා. වෙළඳ කුටි 20කින් පමණ සමන්විත මෙම විශේෂ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා එහි වෙළඳ ප්‍රජාව සමගද සුහද කතාබහක නිරත වුණා. යුද්ධ ඉවර වෙනකොට අද උතුරේ දකුණ තියෙන කිසි දෙයක් දකින්න තිබුණේ නැහැ. තිබුණේ වෙඩිවැදුණු ගොඩනැගිලි කඩුණු පාරවල් ගේදුරු අහිමි වෙච්ච ජනතාව. නමුත් අවුරුදු දෙකක් විතර ඇතුළත මේ සේරම යලි වෙනස් වුණා. පාරවල් හැදුණා, වතුර දුන්නා, ලක්ෂ ගණන් බිම්බෝප ගැලෙව්වා. විදුලිය දුන්නේ විදුලි වේගයෙන් කිව්වොත් ඒ වඩා නිවැරදි. එදා කතාවක් තිබුණේ උතුරේ ජනතාව කට ඇරියේ කන්නයි තත් බඳින්නයි විතරයි. අපේ ජනතාව නිදහස උදා කළා. 2015 පස්සේ අපි කරගෙන ආව වැඩ නතර සංහිඳියාව කියලා ව්‍යාපෘතියක් ආවා. අපි හදිසි නීති ඉවත් කරලා පිටවපු පළාත් සභාව යහපාලනයෙන් විසිරෙව්වා. යහපාලන කාලයක පාරක් එක විදුලි යෝජනා ක්‍රමයක් යහපාලනයට ලැබුණේ නැහැ. ඒක නිවැරදිව කඩියටම කියනවා රටටම ලැබුණේ නැහැ. අලුතෙන් එක විදුලි බලාගාරයක් හැදුවා නම් යාපනයේ ජනතාවට අද කලබලෙ ඉන්න වෙන්නේ නැහැ. අපි මේ ගමන 2019දී ආරම්භ කරලා නැවත අපි 19දී මේ රට බාරගත්තට පස්සේ යහපාලනයෙන් ආපස්සට ගිය රට ගොඩනගන්න සැලසුම් කළා. ඒත් අනපේක්ෂිතව කොවිඩ් වසංගතය ආවා. අපිට හිතුනේ අපේ ජනතාව ආරක්ෂා කරගන්න. අපි ඒක කළා. තකුණු ජනතාව වගේ මුතුරේ ජනතාවත් වසංගතයෙන් ආරක්ෂා කරගන්න අපිට පුළුවන් වුණා. 2015 පසු නතර කළ තමුන්නාන්සේලාගේ පළාත්වල සංවර්ධනය කටයුතු වගේම ජන ජීවිතය ගොඩනගන්න කටයුතු අපි ආරම්භ කරන බව ප්‍රකාශ කළා. නා මුංගලේ මරක්ක මාට්ටුම්, කයිවිල මාට්ටුම් නන්දි වණක්කම්. අර්බුදය පුපුරා ගියාට පස්සේ සර්වපාක්ෂික සමුළුතියලා තත්ත්වය සමනය කරන්න බෑ කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ නිසා එළඹෙන 23 වනදා පැවැත්වෙන සර්වපාක්ෂික සමුළුවට එන්නේ නෑ කියලා ඔහු ප්‍රකාශ කළා. සර්වපාක්ෂික සමුළුව වෙනුවට එදිනට ජන රැලියක් පවත්වන බවයි අනුර දිසානායක මහතා වැඩිදුරටත් පවසන්නේ. සර්වපාක්ෂික සමුළුවේ ආර්ථිකය පිළිබඳව අපි කතා කරන්නේ රටේ ආර්ථිකයේ සැබෑ ගඹුර පළල රටට ඉදිරිපත් කළ යුතු රටේ සියලු ආර්ථික තොරතුරු ක්‍රියාමාර්ග සියල්ල වසන් කරලා සර්වපාක්ෂික සමුළුවට ආරාධනා කිරීම කිසිසේත්ම ඵලදායි ව්‍යාපෘතියක් බවට පත් වෙන්නේ මෙවැනි සාකච්ඡාවක අවශ්‍යතාවය අපි අවධාරණය කරමු අවුරුදු එකමාරකට විතර පෙර දැන් අර්බුදයේ වර්ධනය වෙලා උපුරා ගියාට පස්සේ ඒ සාකච්ඡාවලට අපිට ආරාධනා කිරීම කිසිම ඵලක් නැහැ
අප මෙම සර්වපාක්ෂමලට සහභාගී වන්නේ එහෙන්නේ නැති දැනෙන්නේ නැති හිරිවැටුණු පාලකේ ජනතාවගේ ජීවිත පිළිබඳ කිසිදු සංවිධානයක් නැති ආණ්ඩුව ජනතාවගේ ජීවිත විශාල පීඩාවකට පත් වෙලා තිබියදී මේ සල්ලක්කාර ජීවිත අත්හැරලා නැති පාලකයා මේ පාලකයට විසඳුම් දීලා සිටගන්න එවැනි මනෝරාජික අදහසක ජාතික ජන බලවේගය නැහැ ඒ නිසා මේ කැඳවා තිබෙන සර්වපාක්ෂ සමුළුව කියන ප්‍රෝඩාවට ජාතික ජන බලවේගය සහභාගී වන්නේ නැහැ ඔය හැම දිනම මේ අර්බුදයට වග කිය යුතුයි ඔබට නම් කියන්න පුළුවන් නම් ඒ සහභාගී වෙන අය ඒ අය මේ අර්බුදයට මොන මොන ආකාරයෙන් දායක වුණේ කියලා වෙන වෙනම කියන්න පුළුවන් මොකාවත් එකයි කියන සංකල්පෙ මිදෙන්න ඕන නම් මේ රටට ගෙන ආයුතු වන්නේ ජාතික ජන බලවේගයේ නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයේ බලයක්. එළබෙන 23 වෙනිදා විශාල ජන බල විරෝධයක් සූදානම් කරලා තිබෙනවා. වෙලපාලිය දෙල්කඳ මන්සන්දීන් අවස 3ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. නුගේගොඩදී ජන බල විරෝධතා රැලියක් අපි සූදානම් කරලා තිබෙනවා. දැන් අපේ රට ජනතාව වැටෙන්න පුළුවන් ගැඹුරු තම වලට වැටලා තිබෙනවා. දැන් අවදි වෙන්න. ඔබ කවුරුවෝ කෙනෙක් විශ්වාස කරනවද? මේ නාස්තිකාර වංචාවෙන් දූෂණයෙන් පිරුණු දේශපාලන සංස්කෘතිය අපේ රට ගොඩනගයි කියලා. මොන වෙස්මූණෙන් ආවා? කවර මුහුණු පළඳගෙන ආවා? ඒ දේශපාලන සංස්කෘතියට ඒ දේශපාලන ගමන් මගට අපේ රට වෙනස් කරන්න බෑ. ඒට බොරුව රජයන වත්මන් පාලනය සත්‍යේ නාමයෙන් පරාජය කළ යුතු කාලය එළඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කටුගම්පල ශ්‍රී විජයරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට අද එක් වෙමේ. කණගාටුවෙන් හෝ කිව යුතුයි අද දවස මේ වකවානුව බොරුව රජකරවන යුගයක් බොරුවෙන් රජවුණු යුගයක් අනිවාර්යෙන්ම බොරුව සත්‍යෙන් දමණය කළ යුතු කාලයයි අද එළඹිලා තිබෙන්නේ අපිට අහන්නට ලැබෙනවා ලාම්පුතෙල් පොලිමේ ඉන්න අහිංසක මිනිස්සේ තමන්ගේ ජීවිතය තමන්ට අහිමි වී උණු උණුවේම ඒ අහන්නට ලැබෙනවා ලාෆ් ගෑස් සිලින්ඩරේ 4199 දක්වා වැඩි වෙලා ජන සමාජයේ පොඩිම තැනේ ඉන්න පුද්ගලයාගේ ඉඳලා සුළුහා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවා මධ්‍යම පාන්තික ජනතාව මේ හැම කොට්ටාසයක්ම අද අන්ත අසරණ භාවයට පත් වී සිටින මොහොත. බොහෝ දෙනෙක් අපෙන් අහනවා මේ වැටි තියෙන තත්වෙන් ගොඩ එන්න පුළුවන්ද කියලා. අපි තරයේ විශ්වාස කරනවා රටක් හැටියට අපිට පුළුවන් මේ තත්වෙන් ගොඩ එන්න. ඒක ස්ථිරයි. හැබැයි බොරුවෙන් ගොඩ එන්න බෑ. ඇත්ත ඇතිසැටියෙන් ප්‍රකාශ කරලා ජව සම්පන්න කශේරුකාවක් තිබෙන නායකත්වයක් තුල අනිවාර්යෙන්ම රටක් හැටියට අපිට ගොඩ එන්න පුළුවන්. ඒ කාර්යභාරය ඉෂ්ට කරන්නට අපි සූදානම්. ලෝකයේ විශාලතම දෙවැනි මාෆියාව වන රසායනික පොහොර මාෆියාවට මුහුණ දීමට රජයට සිදු වූ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා කියනවා. රසායනික පොහොර තහනමත් සමග අපේ රටේ ගොවියෝ අන්තාසරණ වුණා. මහකන්නේ අස්වැන්නත් අඩු වුණා. මේ එළඹෙන්නේ යලකන්නේයි. යලකන්නේ වී ගොවින්ට කලට වේලාවට කාබනික පොහොර ලබා දෙනවා කියලා කෘෂි කර්ම ඇමති මහින්දානන්ද කියනවා. කාබනික පොහොර වලින් වගා කරන්න වී ගොවින්ට බය වෙන්න එපා කියලායි ඇමති මහින්දානන්ද කියන්නේ. හැබැයි ගිය මහකන්නේ මේක අපිට සාර්ථක කරගන්න බැරුණා. මොකද අපිට පොහොරට එක නිවැරදි වේලාවට හදලා ගොවියන්ට බෙදන්න බැරුණා. අපි හැප්පුණේ ලෝකෙ දෙවනි මාෆියාකට. මට තරම් ගහපු කෙනෙක් මේ රටේ කිසිම දේශපාලකයෙක් නැහැ. මගේ පඹයෝ පිච්චුවා මට බිම දාලා පහින් ගැහුවා මට කරන්න පුළුවන් සියලු වද වේදනා දුන්න අපේ හාමුදුරුවෝ මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මහත්තයා කිව්වා ගොවියොත් එක පාරට බහලා ජනවාරි වෙනකොට මේ රටේ සාගතේ පටන් ගන්න මේ රටේ මිනිස්සුන කන්න නැ ගොවියා ඉවරයි කියපු නාමල් කරුණාරත්න ගිය සතියේ කියනවා පිටරටින් හාල් ගේන්න එපා මාස 9ක් කන්න හාල් මේ රටේ දිනනවා එයි ඩඩ්ලි සිරිසේන මහත්තයා ගානක් දුන්නා ඩඩ්ලි සිරිසේන මහත්තයා වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මහත්තයා කතා කරා අපේ කට්ටිය කැමති නෑ මේ රසායනික පොහොර ටික අයින් කරන්න රටේ කිසිදු ආහාර හැඟයක් ඇති වෙන්නේ නෑ පරිසර හිතකාමී කාබනික පොහොර අපි තමුන්නාස්සලට ගෙනත් දීලා තියෙනවා බය නැතුව මේක පාවිච්චි කරන්න බය නැතුව වගා කරන්න ඔබට නිෂ්පාදනයේ කිසිදු අඩුවක් වෙන්නේ නෑ කෙසේ වෙතත් ගොවින් කියන්නේ නිසි පොහොරක් ලැබෙන්නේ නැති නිසා යල කන්නේ වී වගාවෙන් ඉවත් වෙන්න වෙයි කියලයි. ගිය කන්නේ කාබනික පොහොර වලින් උමුරු කරන්න කියලා රජය යෝජනා කළා ඒක ක්‍රියාත්මකුනේ නැහැ හරියට කිසිම දැනුමක් තිබුණෙත් නැහැ. ගිය සැරේ වෙච්ච මට්ටුවත් එක්ක මේ සැරේ කොහෙත්ම කරන්න පුළුවන් වෙයි කියලා ගොවියෝ හැටියට අපිට නම් තීරණයක් ගන්න බෑ. එක්කෝ අපිට පොහොර මිටියකි තෙල් බෝතලයක හරිවත් දුන්නත් අපි කුමුරු කොන්නව නැත්තම් මේ කුමුරු කෙරිල්ල කිසිම තේරුමක් නැහැ. රසායනික පොහොර ප්‍රමාණයක් දීලා කොම්පස් පොහොර ප්‍රමාණයකු දීලා ඒ විදියට ක්‍රමානුකූලව මේ පොළොව සකස් කරගෙන අපි ගොවිතැන් කරන්න ගත්තොත් මේක සාර්ථක වෙයි නැත්නම් එන්න එන්නම ගොයියා අනාතයි පොහොර නැති නිසා දැන් තේ කර්මාන්තයේ නිෂ්පාදනත් අඩු වෙලා රටට ඩොලර් ගෙනාපු තේ කර්මාන්තයත් දැන් ටිකෙන් ටික කඩන් වැටෙන්න පටන් අරන් මේ මොළහතේ පාලකයෝ මේ ඇලඩින්ගේ පුදුම පහන කියලා හිතාගෙන ආපු ජනතාව හිටපු පාලකයෝ අද තේ කර්මාන්තය මලගමට ගෙනියමින් පවතිනවා රුපියල් 1500ට තිබිච්ච
පෝරවන්ටරය 6 ගුණයකින් වැඩි කළා අද මේ වෙනකොට රුපියල් 12500ට ගෙනහලා තියෙනවා වහාම නව වෙළඳපොළවල් හොයාගන්න අපිට කියන්න එපා බැසිල් මහත්තයෝ යුක්‍රේන් යුද්ධේ රුසියානු යුද්ධේ නිසා අපේ තේ වෙළඳපොළ නැතුණා අපිට කරන්න දෙයක් නැහැ කියලා දැන් රටවට අපවත් කිහිපයක් කැටේ ගින් කොනතික බෙංගාල බොකු මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පීඩන අවපාතය උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී හෙට උදෑසන 5:30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව එම නිවේදනයේ සඳහන්. එය සුලි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවද එම නිවේදනයේ දැක්වෙනවා. ඒ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු ගිනිකොනහා නැගිනිහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දීවර හා නාවුක කටයුතු සිදු කරන්න එපායයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවරයන්ට දැනුම් දෙනවා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ චීන තානාපති චී චෙන් හොන්ග් මහතා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා. ඒ විදේශ අමාත්‍යංශයේදී දෙරට අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කර වසර 65ක් සහ රබර් හා සහල් ගිවිසුමට වසර 70ක් සපිරීම නිමිත්තෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා. රත්නපුර අවට පිරිවෙන් 7ක් සඳහා ඩෙස්පොටු 250ක් බෙදා දීම සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන්. මේදාවේ පුණ්‍ය පදනම විසින් සංවිධානය කරන ලැබූ දානමය පින්කමක් අද පැවැත්ුණා. ඒ පොල්පිටිගම එගොඩගම ප්‍රදේශයේදී භික්ෂු වහන්සේලා 69ක් උදෙසා දහවල් දානය පිළිගැන්වීම සිදු කරනු ලැබුවා. ප්‍රවෘත්ති අවසන් යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.